कोरोना देवनरले तवत आसादितीन 568 දෙනෙක් ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට समस्त कोरोना වෛරස ආසාදිතීන් සංඛ්‍යාව 48949 දක්වා ඉහළ ගියා. මේ අතර මේ වසරේ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම මරණ සංඛ්‍යාව 8ක් ලෙස දැක්වුණා. එම පුද්ගලයන් මීගමෝ බන්ධනාගාරයේ රැඳවීක් රාජකීය මට්ටක්කුලිය කොළඹ 12 කොළඹ 14 බණ්ඩාරගම කළුතර දකුණු සහ කාත්තන්ගුඩි යන ප්‍රදේශවල පදිංචි කරුවන් වන අතර ඉන් වාර්තා වූ මරණ තුනක් රෝහල් වෙත ඇතුළත් කරන අවස්ථාව වන විටත් සිදු වෙති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව කොරෝනා ආසාදනය හමුවේ මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ දින අමාත්‍ය වාසුදේව නානායකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීම හමුවේ ඒ මහතාගේ ආශ්‍රිතීන් ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 10 දිනක මෙන්ව කාර්ය මණ්ඩලයේ 15 දිනකද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍යංශ පියවර ගෙන තිබෙනවා. ඉක්ුත් පස්වන දින අමාත්‍යවරයාගේ ජන්මදිනය නිමිත්තෙන් උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා දේශපාලන නියෝජිතින් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි බවටද අමාත්‍යවරයාගේ Facebook ගිණුමේ සටහනක් තබා තිබුණා. මේ වන විට කොරෝනා ආසාදිත බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 3ක් වන අතර මෙලෙස වෛරසය ආසාදනය වූ මැති ඇමතිවරුන්ගේ ආශ්‍රිතීන් වශයෙන් මන්ත්‍රීවරුන් 30 එක් දිනක හට ස්වයං නිරෝධායනයට යොමු වෙන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර ඉන් ලද වාර්තා වලට අනුව මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් ලබන 13 සහ 15 වන දෙදින පාර්ලිමේන්තු සංකීර්ණය තුල සියලු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය වෙත PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා යොමු වන ලෙස කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දන්වා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙක් COVID-19 ආසාදිත විදේට හඳුනා ගැනීමෙන් පස්සේ ඒ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගත්ත ඒ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමත් ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ PCR පරීක්ෂණ කටයුතු කිරීමත් සිදු වෙනවා. ඒත් එය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ අවස්ථාවේදී සිදු කර තියෙනවා. අලුත් පාසල් වාර්ය පටන් ගත්තත් එක්කම අපේ දරුදරියන් සමාජයට එකතු වෙන්නේ කාලයකට පස්සේ. ඉතින් ඒ නිසා එතෙන්දී ඔවුන්ට මේ තරවිදකින් අලුත් අත්දැකීමක් වගේම යම්කිසි දෙකින් නිදහසක් ලැබීමක් වෙනවා. මෙතෙක් කල් ගෙදරට හිර වෙලා හිටපු අය පාසල් එනවා. මේ අවස්ථාවේදී අපි තාමත් සැලකිලිමත් වෙන්න ඕන. තවදුරටත් අපිට දිනපතාම සිය ගන්න COVID-19 ආසාදිතින් අපිට හමු වෙන අවස්ථාවක පාසල් දරුදරියන්ටත් COVID-19 ආසාදනය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතාමත් සැලකිල්ලෙන් සහ උපරිම ආරක්ෂාවෙන් යුතුව කටයුතු කරන්න වෙනවා. අපි දන්නවා පාසල් දරුදරියන් නිතරම තමුන්ගේ දේවල් හුවමාරු කරගෙන කෑම පැකට් එකේ ඉඳගෙන ඒ වගේම පෑන් පැන්සල් වෙනත් දේවල් මාරු කරගෙන හුවමාරුවේ හවුලේ පාවිච්චි කිරීම සිදු වුණා. නමුත් මේ COVID-19 රෝගය තියෙන අවස්ථාවේදී අපි ඒ වගේ දේවල් ස්පර්ශ වීම තවත් කෙනෙකුෙන් කෙනෙකුට හුවමාරු වීම අවම කිරීම ඉතාමත්ම සුදුසු වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ ඉතාමත්ම සුදුසුයි සෑම දරුදරියෙක්ම තමුන්ගේම කියලා තමුන්ගේම පෞද්ගලික දේවල් තමුන්ට විතරක් පරිහරණය කිරීමට තබා ගැනීම. බස්නාහිර පළාත තුල මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් සම්බන්ධව විශේෂ මෙහෙයුමක් ආරම්භ වුණා පස්වෙනිදා. අද වන විට ඊට දින 7ක කාලයක් සතික කාලයක් ගත වී තිබෙනවා. මෙම මෙහෙයුම අනුව පුද්ගලයන් 2334 දෙනෙක් මුහුණු ආවරණ නොමැතිව ගමන් කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම 2334 අතුරින් 1813 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට යොමු කර ඉන් 19 දෙනෙක් කොවිඩ් ආසාදිතයෝ හැටියට හඳුනාගෙන තියෙනවා. එමෙන්ම 1021 දෙනෙක් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. එයින් 26 දෙනෙක් කොවිඩ් ආසාදිතයෝ බවට හඳුනාගෙන තියෙනවා. ඒ අනුව සතියක කාලය තුළ මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ වලින් 46 දෙනෙක් කොවිඩ් ආසාදිතින් හැටියට හඳුනාගෙන තිබෙනවා. මේ අතර බණ්ඩාරවිල පොලිසියේ කොට්ටාස අපරාධ දූෂණ වර්ධන ඒකකයේ රියතුරෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හමුවේ ඔහුගේ ආශ්‍රිතයින් 40කට ආසන්න පිරිසක් බණ්ඩාරවිල පොලිසිය තුළම නිරෝධායනයට යොමු කර ඇති අතර එම පිරිසට අද දින PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි ශ්‍රී ලංකිකින් පිරිසක් අද දිනේ ගුවන් මගින් මෙරටට පැමිණි අතර ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට කටයුතු
කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෙබරවාරි මාසයේ මැද වන විට එන්නත පැමිණ ඕනෑම වේලාවක මේ එන්නත දීම සඳහා සූදානම් වීම. අපි පෙබරවාරි මුල් සතිය වන විට මේ එන්නත කොයි මොහොතේ පැමිණුණත් අපිට දීමට එහෙමත් නැත්නම් බෙදා හැරීමට ජනතාවට ලබා දීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කර ගැනීම තමයි අපේ අමාත්‍යාංශයේ මේ වන විට ස්ථිරවම ගෙන ඇති තීරණේ. ඒ අනුව අපේ කටයුතු කරමින් සිටිනවා. එහිදී වැදගත් වන්නේ ඉදිරියේදී කොයි මොහොතේ හෝ එන්නත පැමිණුණොත් අපිට මේ පෙබරවාරි මුල් සතියෙන් පසු ඕනෑම අවස්ථාවක මේ එන්නත පැමිණුණොත් අපිට ඒක බෙදා හැරීමේ කටයුතු කරගෙන යන්න පුළුවන්. දකුණු පළාතේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් රැගෙන ගිය ගිලන්රත් රියදුරාවන WGA සුදේෂ් වර්ණශාන්ත මහතාගේ සේවය අගයමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සුවවීරු සම්මානීය පිරිනමා තිබෙනවා. මේවන විට උද්ගතව පවතින කොරෝනා වසංගතය ඇතුළු තුන්විය දුරුවි මෙම වසර සාර්ථක වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පිරිත් පින්කමක් සහ සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් RM වනිනායක මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ පූර්ණ අනුශාසනා පරිදි මෙම පින්කම් මාලාව සංවිධානය කර තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.